මෙච්චර කඩා වැටිලා තිබුණේ නැහැ ඉතිහාසයේ කිසි දවසක අපේ අතේ තියෙන සංචිත. මම මේක බය කරන්න කියනවා නෙමෙයි. පෙබරවාරි ඉඳලා ඔක්තෝබර් වෙනකම් අපිට ඔක්කොම ගෙවන්න තියෙනවා ණය විතර ඩොලර් මිලියන 4670ක්. ඊළඟට අර ස්වොප් තියෙනවා ඩොලර් මිලියන 173ක්. ඔක්කොම ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 4843ක්. අතේ තියෙන්නේ මේ අවුරුද්ද මේ මාසෙ ඉවරනකොට ඩොලර් මිලියන 140යි. ඒ කියන්නේ ඉතිරිය වෙන්නේ ඍණ ඩොලර් මිලියන 4700යි. එතකොට ඒ කියන්නේ බංකොලොත් නොවැම්බර් මාසේ අතේ තියෙන නිල සංචිත ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 1587ක් හැටියට දක්වලා තිබුණා. ඒ කියන්නේ ඔවුන් කියනවා ඊට කලින් මාසෙ තිබුණා ඩොලර් මිලියන 2269ක්. ඒ කියන්නේ 100ට 30ක අඩුවීමක් තියෙනවා කියලා ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක අතරේ. ඊළඟට කියනවා අතේ තියෙන ද්‍රවශීලී මුදල් සංඛ්‍යාව කොපමණද? Foreign currency reserves. එය ඔක්තෝබර් මාසේ 1687යි. නමුත් නොවැම්බර් මාසේ Order please. Honorable Shanakyan to the chair. කතා කරන්නද තුමා? එතකොට 2187 ඉඳලා 1009ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 140ක අඩුවීමක් කියලා ඊයේ රෑ 12ට මහ බැංකුව ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙනවා. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අතේ තියෙන්නේ අපිට ද්‍රවශීලී මුදල් ඩොලර් බිලියන 6යි. මිලියන 109යි. දැන් මම හොයලා බැලුවා එන මාස දෙකට අපිට කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා ඩොලර් වලින් කර සභාපතිතුමනි. දැන් මම මේක පැහැදිලි කරන්න මම මේක සභාගත කරන්නත් කැමතියි හැන්සාත් ගත කරන්න කියලා ඉල්ලනවා. දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ අපිට ගෙවන්න තියෙනවා කෙටි කාලීන අරමුදල් හුවමාරු අපි කියනවා ස්වොප් කියලා. ඒව දේශීය බැංකු වලින් මහ බැංකුව ලබාගත් ඒව ඩොලර් මිලියන 114ක්. ඊළඟට තියෙනවා මේ සියලුම අනිත් ණය වර්ග ඒව ගෙවන්න තියෙනවා වාර්ෂික 1137ක් ඩොලර් මිලියන පොලිය තියෙනවා 194.7ක් ඩොලර් මිලියන. අපි ඒක කඩා ගත්තොත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර තියෙනවා ඩොලර් මිලියන 192ක්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර තියෙනවා ඩොලර් මිලියන 613.7ක්, අනිත් සියලු ණය තියෙනවා ඩොලර් මිලියන 526.7. හය. එතකොට මේක එකතුව තමයි අර මම කියපු ඩොලර් මිලියන 1440 ගානෙන්. එතකොට අතේ තියෙන මුදල් වලින් මේක අඩු කරෝතින්, ඒ කියන්නේ සියලු මුදල් වලින් අපිට ඉතුරු වෙන්නේ ජනවාරි මාසෙ ඉවර වෙනකොට ඩොලර් මිලියන 140ක් පමණයි. හැබැයි අත් වශයෙන්ම ද්‍රවශීලීව අතේ තියෙන වියදම් කරන්න පුළුවන් මුදල් වලින් බැලුවොත් එහෙමනම් ඒ කියන්නේ රත්තරන් තියෙන ඩොලර් මිලියන 382ක් SDR තියෙනවා ඩොලර් මිලියන 127ක් ජාත්‍යන්තර මූල අරමුදල් රිසර්ව් තියෙනවා ඩොලර් මිලියන 63ක් ඒව ද්‍රවශීලී නෑ. එතකොට අර ඇත්තට තියෙන ඩොලර් මිලියන 109න් මේ ගාන අඩු කරොත් ඉතිරිය වෙන්නේ ඍණ 437යි ඩොලර් මිලියන. එන මාසෙ ඉවර වෙනකොට ඒ කියන්නේ මේ 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 දෙසැම්බර් ජනවාරි වෙනකොට. එතකොට අපි කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ? එතකොට මෙච්චර කඩා වැටිලා තිබුණේ නැහැ ඉතිහාසයේ කිසි දවසක අපේ අතේ තියෙන සංචිත. මම මේක බය කරන්න කියනවා නෙමෙයි. නමුත් අපි බැලුවොත් එහෙම ඉතිරි මාස පෙබරවාරි ඉඳලා ඔක්තෝබර් වෙනකම් එහෙම බැලුවොත් එහෙම අපිට ඔක්කොම ගෙවන්න තියෙනවා ණය විතරක් ඩොලර් මිලියන 4670ක්. ඊළඟට අර ස්වොප් තියෙනවා ඩොලර් මිලියන 173ක්. ඔක්කොම ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 4843ක්. අතේ තියෙන්නේ මේ අවුරුද්ද මේ මාසෙ ඉවරනකොට ඩොලර් මිලියන 140යි. ඒ කියන්නේ ඉතිරිය වෙන්නේ ඍණ ඩොලර් මිලියන 4700යි. එතකොට අපේ අතේ ඒ කියන්නේ බංකොලොත් ඒ කියන්නේ අපේ අතේ මුළු ලංකාවෙම තියෙන ඩොලර් වත්කමට වඩා ඩොලර් වගකීම් තියෙනවා ඩොලර් මිලියන 4700.